වහන්සේ සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යනවා. තෙරුවන් කියන්නේ මැණික් තුනක් ලෝකෙ මිල කළ නොහැකි. පළවෙනි මැණික බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ සරණ යනවා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේගේ කුලුපග දායක දායිකාවන් බවට පත්වෙනවා කියන හැඟීම. ඒ හැඟීම ඇති කරගෙන දැන් අපි බුදුන් සරණ යමු. බුද්ධං සරණං ගච්ඡාමි. බුදුන් සරණ ගිහිල්ලා අපි බුදුරජාණන් වහන්සේගේ කුලුපග දායක දායිකාවන් බවට පත් වුණා. ඊළඟට අපි දහම් සරණ යනවා. දහම කියන්නේ දර්ශනයක්. ඒ දර්ශනය ගස්කොළන් වලට අදාළ එකක් නෙමෙයි. ඒ දර්ශනය මහා සාගරයට අදාළ එකක් නෙමෙයි. ඒ දර්ශනය පෘථුවියට අදාළ එකක් නෙමෙයි. ඒ දර්ශනය මිනිසාගේ පැවැත්ම සඳහා වූ දර්ශනයක්. ඒ දර්ශනය මිනිසාගේ පැවැත්ම විධිමත් කරන සුළුයි. පැවැත්ම ඥානවන්ත කරන සුළුයි. මිනිසාට තියෙන ප්‍රශ්න විසඳන සුළුයි. ඒ වගේම සසරෙන් එතර කරන සුළුයි. ඒ තරම් පළල් වපසරියක විහිදී ගිය දර්ශනයක් තමයි ධර්මය කියලා කිව්වේ. අපි දැන් ඒ දහම් සරණ යනවා. අපේ ජීවිතේට ඒ දහම ඒ දර්ශනය එකතු කරගෙන ජීවිතය වඩා උසස් තැනකට පරිවර්තනය කරනවා කියන හැඟීමෙන්. ධම්මං සරණං ගච්ඡාමි. ඊළඟට අපි සඟුන් සරණ යනවා. සංඝ කියන පිරිස පටන් ගන්නේ බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන්ගෙන්. එදා ඉඳලා අද දක්වා මේ සංඝ නාමයෙන් හඳුන්වන පිරිස ලෝකෙ ඉන්නවා. ථේරවාදී හා මහායාන වශයෙන්. එමනම් උන්වහන්සේලාගේ ආශිර්වාදය අපිට ලැබේවා කියන හැඟීමෙන් අපි දැන් සඟුන් සරණ යනවා. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි කියන්නේ දෙවෙනි වතාවට, තතියම්පි කියන්නේ තුන්වෙනි වතාවට. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. දැන් අපි තෙරුවන් සරණ ගියා. අපි ඊළඟට ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙනවා. මේ ප්‍රතිපත්ති වලට පැමිණීමට සුදුසුම අය මිනිස්සු. මේ ප්‍රතිපත්ති වලට එන්න බෑ සිව්පා සතුන්ට, අහසේ පියාසර කරන පක්ෂීන්ට, ඒ වගේම අමනුෂ්‍ය ලෝකවල ඉන්න අයට මේ ප්‍රතිපත්ති වලට එන්න බෑ. එනිසා මේ ප්‍රතිපත්ති
තුල ජීවත් විය හැක්කේ මිනිසාටම පමණයි. මිනිසා මේ ප්‍රතිපත්තිවලට පැමිණියොත් මිනිසාගේ එදිනෙදා ජීවිතය නිරවුල් වෙනවා. අවුල් අඩු වෙනවා. එනිසා ජන සමාජය නිරවුල් කරන, සුවපත් කරන අධ්‍යාත්මික ගිවිසුමක් තමයි පංචශීලය කියලා කිව්වේ. වේරමණී කියලා මේ පංචශීලයේ හැම පේලියකටම, හැම ශික්ෂා පදයකටම කියලා. වේරමණී කියන්නේ වෙන් වෙනවා කියන එකයි. අත්හරිනවා, නොකර ඉන්නවා කියන අදහස. ඒ කියන්නේ තමාට, තම පවුලට, සමාජයට, සසරට හානි කර දේවල් වලින් වළකිනවා කියන එක වේරමණී. කොහොමදත් අපි කල්පනා කරලා බලනකොට ලෝකේ නොකල යුතු ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. කල යුතු ක්‍රියාකාරකම් පද්ධතියක් තියෙනවා. එනම් කල යුතු දේ කළොත් ඒකට ගැළපෙන ප්‍රතිඵල අපිට ලැබෙනවා. නොකල යුතු දේ කළොත් ඒකට ලැබිය යුතු ප්‍රතිඵල අපිට ලැබෙනවා. මේක ඉතාම සරල විදියට තේරුම් ගන්න පුළුවන්. ලෝකෙ කළ යුත්තක් තියෙනවා, ලෝකෙ නොකළ යුත්තක් තියෙනවා. ඕක තමයි සීලය කිව්වේ. ඕක තමයි ප්‍රතිපත්ති කිව්වේ. වේරමණී, නොකළ යුතු දේ නොකිරීමට අදිටන් කිරීම. නොකළ යුතු දේ. ඉතින් මේ ප්‍රතිපත්තිමය ගමනේදී අපි මේක පහකට සීමා කරනවා, අටකට සීමා කරනවා, 9කට, 10කට සීමා කරනවා. නමුත් එහෙම මේක සීමා කරන්න බෑ, අතිවිශාලයි. නොකළ යුතු ප්‍රමාණය අතිවිශාලයි. දැන් අපි වර්තමානයෙන් නිදසුනක් ගත්තොත්, දැන් ලෝකෙ පුරාම ශාල මතයක් තියෙනවා වස විස සහිත ආහාර පිළිබඳව. එහෙනම් කෑ යුතුද නොකෑ යුතුද තීරණය කරන්න ඕන. කෑ යුතුද නොකෑ යුතුද, වේරමණීද නැත්නම් වේරමණී කියන එක උල්ලංඝනය කරනවා. මොකද අපේ ක්‍රියාවට අනුව තමයි සියලුම ප්‍රතිඵල අපිට ලැබෙන්නේ. ජීවිතය කියන්නේ ප්‍රතිඵල මිටියක්. ජීවිතය කියන්නේ ප්‍රතිඵල මිටියක්, ප්‍රතිඵල ගොන්න. ඒක නිසා මේක ඉතා පළල් විෂයක්. මේ ප්‍රතිපත්ති කියන එක, සීලය කියන එක. ඊළඟට අපි තා පැත්තක් ගත්තොත් කාලීන සීලයක් හැටියට. දැන් මම මේ පන්සිල් තාම දෙන්න පටන් ගත්තේ නෑ. පන්සිල් කියන මූල ධර්මයේ තමයි මේ පැහැදිලි කරගෙන යන්නේ. දැන් අවුරුදු 3ට අඩු දරුවන් ඉදිරියේ රූපවාහිනිය නැරඹීමට ඉඩ නොතැබිය යුතුයි කියලා ඇමරිකාවේ ළමා රෝග පිළිබඳ අධිකාරිය තීරණය කළා තියෙනවා. දෙමව්පියන්ට දැනුම් දීලා තියෙනවා, පෙන්වෝ දඬුවම් කරන. ඒක සීලයක් නෙමෙයිද? වේරමණී, අවුරුදු 3ට අඩු දරුවන්ට රූපවාහිනිය නොපෙනෙන විදියට තැබිය යුතුයි. ඒක සීලයක් නෙමෙයිද? වේරමණී, අනතුරුදායකයි. ඉතින් අපේ රටේ එහෙම තීරණ ගන්න කවුරුවත් නැහැ. එහෙනම් මේ විදියට කාලීන වශයෙන් වැළකිය යුතු දේ බොහොමයි, කළ යුතු දේ බොහොමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600කට එහා අතීතයේ තුල
ඉන්දියාවේ එදා ජනප්‍රියව පැවැති මේ සිද්ධාන්ත පහ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. මිනිස් ජීවිතයේ නිර්වෘල් වීම පිණිස, අවුල් නොකර ගැනීම සඳහා. එනම් පළවෙනි එක තමයි ප්‍රාණඝාතයෙන් වැළකී වේරමණී. ඒවට ගියපාම නැති ප්‍රශ්න හැදෙනවා කියන එක, නැති අවුල් හැදෙනවා, හොරකම් කිරීම. එහෙම නොකළ යුතු දේ හැටියට පෙන්වන, නැති අවුල්, නැති කරදර, නැති ප්‍රශ්න හැදෙනවා. ඒ වගේම තුන්වෙනි ශික්ෂා පදයේ වැරදි ලෙස කම්සක භාවිතා වීමෙන් ඉවත් වීම, නැති ප්‍රශ්න, නැති කරදර, චිත්ත පීඩා, බොරු කීමෙන් වැළකී සිටීම සමාජය අවුල් කරනවා. කවුද මේක කිව්වේ, තමුසේ තමයි මේක කිව්වේ කියලා පාරේ පස්සේ හොයාගෙන එනවා, ටෙලිෆෝන් එකෙන් බනිනවා. බොරු නොකළ යුතුයි, බොරු නොකිව යුතුයි. අන්න වේරමණී. ඊළඟට සුරාවෙන් වැළකී සිටීම තමාගේ කායික නිරෝගීකම නැති කරන සුළුයි. සුරාව නිසා මොළයේ මිය යන ස්නායු ශෛලවල ප්‍රමාණය අති විශාලයි. ඒව නැවත කිසිම බේතකින් පුනරුත්ථාපනය වෙන්නේ නැහැ. ඊළඟට ඔන්න ඒකටම අත්වැල් බැඳගෙන ඇවිල්ලා තියෙනවා කුඩු, කුඩු ව්‍යාපාරය. එහෙනම් මිනිස්සු විනාශ කරන බලවේග, මිනිස්සු විනාශ කරන බලවේග. අපේ රටේ මිනිස්සු නැති කරන්න සුදු මිනිහට ඕනකම දිවිච්ච වෙලාවේ සුදු මිනිහා මොකද්ද කළේ? පාලකයෝ. පාලකයෝ කළේ මොකන්ද? මිනිස්සුන්ට සුරාව හඳුන්වලා දුන්නු. මිනිස්සු අවුල් කරන්න ඕන නම් මේක තමයි හොඳම එකේ. හැබැයි ඒ වෙනකොට අපේ රටේ මිනිස්සු බොහොම දැඩි ප්‍රතිපත්තියක හිටිය සුරාම බොන්නේ නැහැ කියලා. අර මිනිස්සු තැබෑරුම් දැම්ම. හැබැයි අපේ මිනිස්සු නෙමෙයි බොන්න ගියේ. පස්සේ මේ ආණ්ඩුකාරයාට ආරංචි වුණා. එහෙනම් මොකද්ද කරන්න ඕන? නොමිල දෙන්න කියලා කිව්වා. නොමිල. හැබැයි නොමිලේ දෙනකොටත් අපේ මිනිස්සු ගිහිල්ලා බීලා නැහැ. ඒ තරම් ප්‍රතිපත්තිය තදයි. ඉතිහාසය සඳහන් වෙනවා එදා බොන්න ගිහින් තියෙන්නේ දකුණු ඉන්දියාවෙන් ආපු වතුකම්කරුවෝ පාලනය කරපු කංකාණිවරු විතරයි ඒ බොන්න ගිහින් තියෙන්නේ. එනිසා මිනිස්සු අවුල් කරන්න, රටවල් අවුල් කරන්න, පවුල් අවුල් කරන්න හොඳම දේ හැටියට තමයි මේක තෝරගෙන තියෙන්නේ. සුරාව ඒක ප්‍රචලිත කළා ඒගොල්ලෝ. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ මෙයා පෙන්වන්නේ ඇයි මිනිස්සුන්ගේ ජන ජීවිතය නිර්වෘල්ව සුවපත්ව පවත්වා ගැනීම සඳහා. එනිසා මේවා එකක්වත් කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. තමා සුවපත් වීමට කැමති නම්, තමා නිර්වෘල් වීමට කැමති නම්, තමාගේ මෙලොව ජීවිතය නිර්වෘල්ව පවත්වන්න කැමති නම් මේ පහටම කැමති වෙන්න. කවුරු හරි කියනවා නම් ඕව හරියන්නේ ඔබ මේ අවුරුදු 100 වස් ගානක් පරණ මේ දේවල් කියලා. ඒක හරියන තර්කයක් නෙමෙයි. හරියන තර්කයක් නෙමෙයි. එහෙනම් මේ පින්නතුන් අහලා තියෙනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, ධම්මේ හැසිරෙන්නා ධම්ම විසින් රකී කියලා එකක්. ඒ කියන්නේ ධම්මපදයේ ගාථාවක් කටපාඩම් කරගත්තාම රැකවරණය සැලසෙනවා කියන එක නෑ. ගාථා කටපාඩම් කරාට රැකවරණය සැලසෙන්නේ නෑ. ප්‍රතිපත්තියකට එන්න ඕන. මේ පින්නතුන්ට නිරෝගිමත් ශරීරයක් ඕන නම් අද ප්‍රතිපත්තියකට එන්න ඕන. දෙපා ආහාර පිළිබඳ ඒකනේ සීලය. එහෙනම් මීට පස්සේ මම සීනි අධික ආහාර නොගනිමි. මීට පස්සේ මම තෙල් අධික ආහාර නොගනිමි. මීට පස්සේ මම වසවිස සහිත ආහාර නොගනිමි.
අන්න ධම්මෝහවේ රක්ඛති. ඒ ප්‍රතිපත්තියට ආපු එක්කෙනා අන්න රැකෙනවා. එහෙම නැතුව මේ ධම්මපදයේ ගාත කටපාඩම් තිබුණා කියලා බුදුහාඳුරෙන්නේ නැහැ මිනිසු රකින්න. දිව්‍ය වෙන්නේ නැහැ. කවුරුවත් නැහැ. මොකක්ද හේතුව? ක්‍රියාවට අනුවනේ ප්‍රතිඵල තියෙන්නේ. මොකක්ද ක්‍රියාව? වස විස සහිත ආහාර, පැණි බීම ජාති මේවා අධික ලෙස පාවිච්චි කරනවා නම් ඒක තමයි ක්‍රියාව නේද? ඒ ක්‍රියාවට ප්‍රතිඵල එන්න එපාද? අනිවාර්යෙන් එන්න ඕන. ප්‍රතිඵල නිදහස් දෙයක් නෙමෙයි. ඒක ක්‍රියාවලියකට පස්සේ එන එකක්. ක්‍රියාවලියකට පස්සේ එන එකක්. ක්‍රියාවට අනුව ඵලය. ක්‍රියාවට අනුව ඵලය. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේවා ඉතා ගැඹුරින් කල්පනා කළා. ලෝක සත්වයාගේ සුවපත් බව පිණිස, යහ පැවැත්ම පිණිස මේ කියන ප්‍රතිපatti හඳුන්වා දීලා තියෙනවා. ඒකට තමයි සීලය කියලා කිව්වේ. හොඳයි, දැන් අපි අන්න ඒ ශික්ෂාපද, ඒ ප්‍රතිපatti රකින්නට පොරොන්දු වෙමු. කවුරුත් සාදු කියන්නේ. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්‍රමාදේන සම්පාදේත. හොඳයි, දැන් අපි කෙටියෙන් බුද්ධ වන්දනා කරමු. බුදුරජාණන් වහන්සේට මේ සූදානම් කළ ගිලන්පස මල් පහන් ආදිය පූජා කරනවා කියන හැඟීම ඇති කරගන්න. වන්දනා කිරීමට පෙර බුදුරජාණන් වහන්සේ කොහොම කෙනෙක්ද කියලා හිතලා බුදුහාමුදුරුවෝ ගැන අහලා ඇති, බුදුහාමුදුරුවෝ ගැන පොත්පත කියවලා ඇති. එහෙනම් කල්පනාවට අරගෙන බලන්න කොහොම කෙනෙක්ද. තමාට රජගෙදර විඳින්නට තිබුණු සියලු සැප සම්පත් අවුරුදු 29 වෙනකොට ඒ හැම දෙයකින්ම ඉවත් වෙනවා. ඒ හැම දෙයකින්ම ඉවත් වෙනවා. උදකලාව වනගත වෙනවා. උදකලාව වනගත වෙන්නේ එතුමා යනකොට අතරමඟට ඕන කරන කොට්ට පැදුරු ඇඳ ඇතිරිලි තුවා බෙත්සි ටූත්පේස් සපත්තු සෙරෙප්පු සබන් මේ මොකවත් අරගෙන ගියේ නැහැ. නිකම්ම ගියා. නිකම්ම ගියා. දැන් මේ පින්නතුන් දුර බැහැර ගමනක් යනකොට අතරමඟට ඕන කරන දේවල් අරගෙන. සිද්ධාර්ථ නැමැති මේ රාජකුමාරය මොකවත් නැතුව හිස් අතින් ගියා. ඒ යන ගමනේදී නිදාගත්ත කියන්නේ කොහෙද? දෙවිවරු ඇවිල්ලා ඇඳ ඇතුළේ දාලා ආසන හදලා දුන්නා. රජගෙදර ඉන්නකොට ඉතාම ඉහළම ප්‍රණීත භෝජන. ඒව බෙදන්නේ රත්තරන් භාජනවල. රත්තරන් හැඳි. නමුත් මේ යන ගමනේදී උයන්න කෙනෙකුත් නැහැ, පිළිගන්නන්න කෙනෙකුත් නැහැ. ඔක්කොගෙන් ඈත් වුණා, තනි වුණා. නිදිමත හැදිච්ච වෙලාවට හිසට තියාගන්න පොට්ටයක් එහෙම කොයින්ද? කල්පනා කරලා බලන්න. අදුම ගානේ බෙඩ් සීට් එකක්වත් තිබ්බනම් ඒකවත් නමලා හිසට තියාගන්න පිටු. එහෙම
මොකවත් නැහැ. හිස තියාගන්න ඇත්තේ මොකේද? එක්ක මුල් ගොඩක් උඩ. එහෙම නැත්නම් නිකම්ම ලී කොටයක් උඩ. එහෙම නැත්නම් ගල් තලාවේ. වැලි ගොඩේ. එහෙම තැනක් තමයි එතුමාට සැතපෙන්නට තිබුණේ. ඔය ගෙවි ගිය අවුරුදු 6 ඇතුළත. එහෙනම් කල්පනා කරලා බලන්න. අපේ ගුරුවරයා, අපේ ශාස්ත්‍රවරයා ජීවිතේ පටන් ගත්තේ ඔබයි. සැප නැති කෙනෙක් නෙමෙයි, සැප තිබුණු කෙනෙක්. ඉහළම සැප, රාජකීය සැප. මදුරුව කනකොට එහෙම පොරවන්න එකක් තිබ්බේ නැහැ. රැවුල බාන්න රේසර් මොකවත් නැහැ. කල්පනා කරලා බලන්න මේ ගමන කොහොම ගමනක්ද කියලා. එහෙනම් මේ ගමන නික්මිලා යන්නේ මුළු මහත් ලෝකේ ඉන්න සියලුම ප්‍රාණීන් වෙනුවෙන්. මිනිස්සු විතරක් නෙමෙයි, සියලුම ප්‍රාණීන් වෙනුවෙන් ගියපු ගමනක්. ඥානය, ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා. ඥානය, ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා. බුද්ධෝහං බෝධයිස්සාමි, ඉස්සෙල්ලා මම ප්‍රඥාව ඇති කර ගන්නවා, බෝධ කර ගන්නවා. ඉස්සෙල්ලා මම එතර වෙනවා, ඊට පස්සේ අනිත් අයට මේක තේරුම් කරලා දෙනවා. එහෙම ලෝකේ ඉන්න සියලුම දෙනා අරමුණු කරගෙන, ඉන්දියාවේ ඉන්න අයට විතරක් නෙමෙයි, ලංකාවේ ඉන්න අය පමණක් නෙමෙයි, ලෝකෙ කොතනද ජීවීන් ඉන්නේ, ඒ සියලු දෙනාම අරමුණු කරගෙන ගියපු ගමන. එහෙනම් ඒ මහා කරුණාව, මහා සීලය, මහා ප්‍රඥාව, ඒ සියලු බුදුගුණ සිහියට නගාගෙන දැන් අපි වන්දනා කරමු. මා සමගම ගාථාවන් කියන්න. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං පානීයමේතං භගවා පතිගන්නාතු මුත්තම. අධිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි උප්පං මිලායාති යථා ඉදං මේ කායෝ තථායාසි විනාශභාවං. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. නමාමි බුද්ධං ගුණසාගරං තං සත්තා සදා වුන්තු සුඛී හරේයා. කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං ස්වාඛාතෝ භගවතා ධම්මෝ සංගිට්ඨිකෝ අකාලිකෝ නේනස්සිකෝ ඕපනයිකෝ ගච්ඡත්තං වේදි සබ්බෝ විඤ්ඤෝ මේති. නමාමි ධම්මං සුගතේන දේශිතං සත්තා සදා වන්තු සුඛියමේන. කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සබ්බේ මරණං සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඥානේ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ.
දිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස සංගම් මුනි රාජ සාවකං සත්තා සදා වන්තු සුඛී අවේරා කායෝ ජිගුච්ඡෝ සකලෝ සුඛං ලෝකච්ඡන්ති සබ්බේ මරණං මහංසේ යස්ස මූලේ නිසිංහෝ සබ්බායි ජයන්නක පත්තෝ සත්තං සත්තා වන්දේ තං බෝධි පාදපං ඉමේ මහබෝධි ලෝකනාථේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස්සුතේ වන්දාමි චේතියං සම්මං සම්ප්‍රජානේ සුපතිත්තිතා ශාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා කායේන වාචා චිත්තේන පමණේන අච්චයං කම්මේ පන්තේ භූරි පන්න කායේන වාචා චිත්තේන පමණේන අච්චයං කම්මේ ධම්ම සංදිත්තික කායේන වාචා චිත්තේන පමණේන ජයං කමනි හොඳයි. එහෙමනම් දැන් අපි බුදුරජාණන් වහන්සේ අපට උගන්වා තිබෙන අති විශාල ධර්මකාරණා වලින් ස්වල්පයකට අපේ අවධානය යොමු කරන්න බලමු. උන්වහන්සේගේ අවුරුදු 6ක පරිේශණයට යොදාගත්තේ සිත පිළිබඳ පරිේශණයයි. අපි හැමදෙනා ළඟම සිත් එක බැගින් තියෙනවා. මේක ලෝකේ තියෙන මහා අසිරිමත් ඒකකයක්. සිත. ඕකට විවිධ නාම දෙනවා. විඥානය කියනවා, මනෝකාය කියනවා, මනෝරූපය කියනවා. අපි හැමදෙනා ළඟම මේවා එක බැගින් තියෙනවා. ගෙදර ඉන්න බල්ලා ළඟත් මේක තියෙනවා. පූස ළඟත් මේක තියෙනවා. හරක ළඟත් මේක තියෙනවා. බඩගා යන සත්තු ළඟත් මේක තියෙනවා. කැරපොත්ත ළඟත් මේක තියෙනවා. ඌණ ළඟත් මේක තියෙනවා. ඒ කියන්නේ සියලුම ප්‍රාණීන් ළඟ මේක තියෙනවා. මේක මහා විස්මිත දෙයක් ලෝකේ. මීට අවුරුදු 30කට 40කට වගේ ඉස්සර ඔය බටහිර උගත්තු පිළිගත්තේ නැහැ තිරිසන් සත්තු ළඟ හිතක් කියලා එකක් තියෙනවා කියලා. හැබැයි දැන් ඒක පිළිගනිමින් පවතින. එහෙනම් ඒ හැම තැනකටම යන්නේ මේ කියන චිත්ත බලයයි චිත්ත ශක්තියයි. මානසික ශක්තිය. දිව්‍ය ලෝකේ ඉන්න අය ළඟත් මේවා එක එක තියෙනවා. බ්‍රහ්ම ලෝකේ ඉන්න අය ළඟත් මේවා එක එක තියෙනවා. යක්ෂ භූත ප්‍රේත ලෝකවල ඉන්න අය ළඟත් මේවා එක එක තියෙනවා. ඔය හැම තැනකටම එහාට මෙහාට යන්නේ හිතයි. ඉතින් දැන් අපි ඔන්න මිනිස් ලෝකේ නේවාසික වෙලා ඉන්නවා. දැනට අපේ නවාතැන මිනිස් ලෝකේ. අපි මීට පෙර ආත්ම භාවවල කොහේ කොහේ නවාතැන් ගත්තද කියලා අපි කාටවත් මතක නැහැ.
ඔය හැම තැනකම අපි නියෝජනය වුණා. හැම තැනකම හිටියා. ඒ වුණාට අපි දන්නේ නැහැ. අපි දිව්‍ය ලෝකෙත් පදිංචි වෙලා හිටියා. බ්‍රහ්ම ලෝකෙත් පදිංචි වෙලා හිටියා. ප්‍රේත ලෝකවලත් පදිංචි වෙලා හිටියා. යක්ෂ භූත ලෝකවලත් පදිංචි වෙලා හිටියා. අවීචියෙත් මේක පදිංචි වෙලා තිබුණා. හැම තැනකම ඉවරයක් නැහැ. එහෙනම් ඔය හැම තැනකටම ගිහිල්ලා ආපු හිතක් තමයි දැන් අපේ ළඟ මේ තියෙන්නේ. මේක දැන් මිනිස් ලෝකෙට ඇවිල්ලා සමහර විට මේ පින්වතුන් මම මීට පෙර භවයේ ඇසුරු කරපු අය, ඒ අය ස්වල්ප දිනෙක අපිත් එක්කලා මේ ලෝකෙට ආව වෙන්න පුළුවන්. අනිත් අය තැන් තැන්වල විසිරලා ගිහිල්ලා යක්ෂ භූත ප්‍රේත ඒ ආත්ම භාවවලට. එහෙම බලාගෙන යනකොට මේක මහා අරුම පුදුම වැඩපිළිවෙලක් ලෝකේ. කාටවත් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කළත් ප්‍රතික්ෂේප වෙන්නේ නෑ මේක. ඒ තරම් දෙයක් මේ. බුදුපියාණන් වහන්සේ පෙන්නනවා සත්ව ලෝකේ සියලුම දෙනා මෙන්න මේ සිතේ ඕනෑකම පිට විවිධ වූ තත්වයන්ට පරිවර්තනය වෙනවා කියලා. චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සම්බේව වසමන් වතු. මනුස්සයෙක් ගත්තහම සියලු හොඳ තියෙන්නේ මේ හිතේ. සියලු නරක තියෙන්නේ මේ හිතේ. අපි කියනවා ආවලා හරි හොඳ මිනිස්සේ, හරි හොඳ ළමේ. ඒ මොකද්ද හොඳ? මොකද්ද එයාගේ හොඳ? එයාගේ සිතුවිලි හොඳයි. අදහස් හොඳයි. සංකල්ප හොඳයි. අපි තව කෙනෙක් ගැන කියනවා හාපෝ කතා කරන්න එපාය මිනිස්සයා. මේ මොකක් ගැනද මේ කියන්නේ? ඒ කියන්නේ ඒ මිනිස්සයාගේ හිත අන්තිම සෞත්තු හිත, බාල වර්ගේ හිත, නරකම හිත. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ සිතේ ගුණාත්මක පැති වර්ධනය කරගන්න කියලා. ක්වොලිටි, මේකේ තියෙන වටිනාකම් වැඩි දියුණු කරගන්න කියලා. දැන් මේ පින්නතුන් හැමෝගෙම ළඟ තියෙන ඕනේ කරුණාවන්තකම. කරුණාවන්තකම තියෙන්නේ කොහෙද? කරුණාවන්තකම තියෙන්නේ හිතේ. සමහර අය ළඟ කරුණාවන්තකම වැඩි, අඩුයි, මධ්‍යම ප්‍රතිපදා විවිධයි. ඉහළ පහළ යනවා ඒක. සංවේදීක කරුණාවන්තකම් ලෝකෙට පිළිසරණ වන මනෝමය සාධකයක් හැටියට පෙන්නනවා මේ කියන කරුණාවන්තකම්. ලෝකෙට රැකවරණය සලස්සනවා මේ කියන කරුණාව නැමැති සිතුවිලි වර්ගය. ඒ සිතුවිලි වර්ගයේ තියෙනවා නම් තමාගෙන් අනිකාට හානියක් මොන විදියකින්වත් වෙන්නේ නැහැ. අනේ මම කොහොමද මේක කරන්නේ? හිත පස්සට එන. මම කොහොමද මේක කරන්නේ? හිත පස්සට එන. ඒ වැරද්ද කරන්න හිතෙන්නේ. එනිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිනිහා ශික්ෂණයටපත් කරන මනෝමය බලවේගයේ තමයි කරුණාව කියලා කියන්නේ. කරුණා නිදානං නිසීලං. කරුණාව නැති වෙනකොට ඒ අඩුව පිරිමහන්න කවුද එන්නේ? නපුරුකම. නපුරුකම කොහෙද එන්නේ? නපුරුකම එන්නේ හිතේ. කරුණාව වෙනුවට දැන් ඇවිල්ලා නපුරුකම. ඒ කියන්නේ තරහ. තරහ ආපුවම වැඩ කරන්නේ තරහට ගැටපෙන්නේ.
කරුණාව ආපුවහම වැඩ කරන්නේ කරුණාවට ගැලපෙන. අන්න මිනිස්සුන්ගේ චර්යාවන් හසුරුවනවා මේ සිතුවිලි වර්ග දෙක. කරුණාව තියෙනකොට කතාවේ ශෛලිය එක විදියක්, වචනවල හැඩතල එක විදියක්, ඇවතුම් පැවතුම් එක විදියක්. කරුණාව නැතුව තරහ ආපුවම වචන තව විදියක්, හිසිරීම් රටාව තව විදියක්. එහෙනම් දහමින් කරන්නේ මෙන්න මේ හිතේ තියෙන මේ ගුණාත්මක සිතුවිලි වැඩි දියුණු කරන. දැන් මේ පින්නතුන් හැමෝටම අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. සමහර ජීවත් වෙන්නේ, සමහර ජීවිතෙන් අතර නැති වෙන්නේ. එහෙනම් ඒ අම්මයි තාත්තයි දෙන්න අපේ ළමා කාලේ අපිට දුන්න ලොකුම ජීවය තමයි ඒ ඇත්තන්ගේ හිතේ තියෙන කරුණාව අපිට දුන්නේ. ඒකෙන් තමයි අපිව රැකුණේ, අපිව ආරක්ෂා වුණා. කරුණාවේ වැට ඒගොල්ලෝ බඳිනවා අම්මයි තාත්තයි දරුවා පිළිබඳව. අම්මා තාත්තලන් කරුණාව නොතිබ්බනම් අපිට රැකවරණයක් සැලසෙන්නේ නැහැ. ඒ කරුණාවන්තකම ළමා මනසට විශාල පෝෂණයක්. ආච්චිගේ කරුණාවන්තකම, සීයාගේ කරුණාවන්තකම ළමා මනසට විශාල පෝෂණයක්. ආච්චි ළඟ තියෙන්නේ නපුරුකම් වුණොත්, සීය ළඟ තියෙන්නේ නපුරුකම් වුණොත් පොඩි දරුවන්ට මොකද්ද වෙන්නේ? එනිසා සමාජ සංස්ථා රකින්නවා මේ සිතුවිලි වර්ගය නිසා. කරුණාවන්තකම් ඒක තමාගේ රැකවරණයට, සමාජයේ රැකවරණයට, සසර රැකවරණයට හේතු වෙනවා. ඒ කියන්නේ අනිත් එක්කෙනා පිළිබඳව සංවේදීව හිතන්න පුළුවන්කම. ඒ කියන්නේ ආත්මාර්ථකාමී නෑ කියන එක. තමා ගැන විතරක් නෙමෙයි හිතන්නේ, අනිත් අය ගැනත් හිතනවා. තමා ගැන විතරක් නෙමෙයි. ඉතින් මිනිස්සු තමා ගැන විතරක් හිතන්න පටන් ගත්තොත් ලෝකෙ නතර වෙන්න පුළුවන්. දොස්තර මහතුරු තමා ගැන විතරක් හිතන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? පොලිසිය මහතුරු තමා ගැන විතරක් හිතන්න ගත්තොත් මොකද වෙන්නේ? පාලකයෝ තමා ගැන විතරක් හිතන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ගුරුවරු තමා ගැන විතරක් හිතන්න පටන් ගත්තොත් ළමයින්ට මොකද වෙන්නේ? ලොකු අනතුරකට යනවා. ඊළඟට කෘෂිකර්මාන්තයේ දෙන ගොවි මහත්තුරු තමා ගැන විතරක් හිතන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඉතින් තමා ගැන විතරක් හිතලානේ ඇති තරම් කොමිනාසක, වල් නාසක, දිලීර නාසක ඔක්කොම ගහන. තමන් ගැන විතරයි, තමාගේ මේ වැඩේ කළා මම ගාන අතට ගත්තා මෙච්චරයි. මේ ගහන්න ඕනේ ඔක්කොම ගහනවා, තමන්ට වෙනම ටිකක් වගා කරගන්නවා. ඒ තමන් ගැන විතරයි හිතා. එහෙනම් ලෝකේ එකම මලගයක් වෙනවා. දැන් මේක පටන් අරගෙන තියෙන්නේ. එහෙනම් මොකද නැත්තේ? කම්පියුටර් නැති නිසා නෙමෙයි, ඉන්ටර්නෙට් නැති නිසා නෙමෙයි. ප්‍රශ්නේ මිනිසුන්ගේ සිත් හිස් වෙලා. මොනවද හිස් වෙලා තියෙන්නේ? සංවේදී බව, කරුණාවන්තකම. එහෙනම් කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන එක්කෙනා, වෙළඳාම් කරන එක්කෙනා ළඟ මේවා තිබුණොත් සමාජයේ රැකේ. එහෙම නැත්තම් සීල දෙනවා අවසන් ගමන් යන ලෑත්ති වෙන්නේ. එහෙනම් මේ කියන සිතුවිල්ල ලෝකෙට මොන තරම් රැකවරණයක් සලස්සනවද කියලා හිතන්න. සංවේදී බව, කරුණාවන්තකම. සමහර වෛද්‍යවරු ඉන්නෝනේ එක සැරේට සමීප කරන්න පුළුවන් ලෙඩේ, ඒ වුණාට තව දෙතුන් සැරයක් ගෙන්න ගන්නවා තමයි වැඩනේ.
කාටද කියන්නේ? කාටද කියන්නේ? එහෙනම් මොනවද යාළඟ නැත්තේ? උගත්කම තියෙනවා. වෛද්‍ය උපාධියක් තියෙනවා. ඔක්කොමත් හරි. හැබැයි එක දෙයක් නැහැ. කරුණාවන්ත සංවේදී බව. ඒ නිසානේ අර කරන්දිණී පැත්තේ හිත මොද දොස්තර මහත්තයාට හදිසියේ මරණයක් එල්ල වෙන්නේ. අන්න යාගේ කරුණාවන්තකම දෙන්න තිබුණා. ඒක අනිත් වෛද්‍යවරයාට ලොකු ප්‍රශ්නයක් වුණා. එතෙන්ට සෙනග ඔක්කොම යන්න පටන් ගත්තා. එහෙනම් ලෝකෙට රැකවරණය සලසන මනෝමය සාධකේ කරුණාවන්තකම. එහෙනම් බුදුරජාණන් වහන්සේලා සියලු දෙනා මේ කියන ගුණය ප්‍රගුණ කරන මේක දියුණු කරන. ඒ නිසා අපි උන්වහන්සේලාට කියනවා මහා කරුණා කියලා. නිකං කරුණා නෙමෙයි, මහා කරුණා, විශාල කරුණාවක්. ඒ කරුණාව ඇති වෙන්නේ මෙහෙමයි. බුදුරජාණන් වහන්සේලාට පේනවා අපායවල දුක් විඳින අයගේ තත්වය, අවීචී දුක් විඳින අයගේ තත්වය, പ്രേත ලෝකවල දුක් විඳින අයගේ තත්වය, යක්ෂ ලෝකවල, තිරිසන් ලෝකවල දුක් විඳින අයගේ තත්වය හොඳට පේනවා. දන්න ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ මනෝමය කම්පණය එන්නේ. අනේ කවද්ද මේගොල්ලෝ එළියට එන්නේ කියන සංවේදී. ඒ නිසා අපට මේ මහා කරුණාවට ලං වෙන්න කීයටවත් බෑ. අපට කීයටවත් බෑ. එහෙනම් මේ විදිහට සියලු බුදුවරයන් වහන්සේලා ලෝකයේ පිළිබඳව හරීම සංවේදීව හිතන අය. කවුරුවත් දුක් විඳිනවට කැමති නැහැ. උන්වහන්සේලා තමයි දන්නේ මේ ක්‍රියාවට ප්‍රතිඵලය මේකයි කියලා. හැබැයි ක්‍රියාව කරන එක්කෙනා ඒක දන්නේ නැහැ. මේ ක්‍රියාවට මේ ඵල එනවා කියලා බුදුවරු දන්නේ. ඒ නිසා තමයි බුදුවරු මෙතනින්ම මේ ක්‍රියාව නවත්තන්න කියලා අපිට උගන්වන්නේ. කෙටි වචනයනේ සබ්බ පාපස්ස අකරණ. කෙටි වචනය. කෙටි වචනය සබ්බ පාපස්ස අකරණ. නොකිරීම වේරමණ. මොනවද නවත්තන්නේ? සියලු පව් නවත්තන්න. කුසලස්ස උපසම්පද. කුසල් සිත් වැඩි දියුණු කරා. මේ විදියට ලෝකෙට අනුශාසනා කරන උන්වහන්සේලා දන්නවා මේ ක්‍රියාවට ලැබෙන ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා දන්නවා. හැබැයි ක්‍රියාව කරන මිනිස්සයා සත්වයා මේක දකින්නේ නැහැ. එහෙම ඥානයක් නැහැ. විද්‍යාව කොච්චර දියුණු වුණත් ඒ ඥානයට එන්න බෑ. එහෙමනම් ඒ විදිහට මනුෂ්‍ය ලෝකයා පිළිබඳව මහත් වූ දයානුකම්පාවකින් ලෞතර බුදුවරු මේ බුදුබණ ලෝකෙට කියලා දෙනවා. එමනම් මම මතක් කළේ කරුණාව කියන සිතුවිල්ල ගැන විතරයි. තව ඒ විදිහට වැඩි දියුණු කළ යුතු සිතුවිලි මහා රාශියක් තියෙනවා. පුළුවන් නම් කවුරුත් ඕවා බලලා වැඩි දියුණු කරගන්න බලන්න. කරුණාව එකක්. අනිත් එක තමයි ඉවසීම. ඉවසීම. ඒකට අපි කියනවා පාරමිතාවක් කියලා. කන්ති පාරමිතාව. ඉවසීම. ලෝකෙ සිද්ධ වෙන දේවල් ඉදිරියේ ඉවසා දරා ගැනීමේ හැකියාව මිනිහට නොතිබුණොත් ලොකු ප්‍රශ්නවලට මිනිහා තල්ලු වෙලා යනවා. ඉවසීම පුරුදු කරන්නේ ඇයි? ප්‍රඥාවට පැමිණීමට අවස්ථාව දීම සඳහා. ප්‍රඥාවට එන්න ටික වෙලාවක් යනවා. ඒකට ඉවසීම පුරුදු කරලා තිබුණොත් ඕන් ඊළඟට ප්‍රඥාව එනවා එතෙන්ට. ඉතින් මේක අපේ පරණ මිනිස්සු දැනගෙන හිටියානේ. ඒ නිසා නේ කිව්වේ ඉවසන ධන රූපු යුද්ධයට ජය කොරි. බලන්න. හදිස්සි වෙන එක්කෙනා නෙමෙයි ජයග්‍රහණය කරන්නේ. ඉවසන එක්කෙනා. ඒ කියන්නේ ඉවසනකොට ඒකට නිසි පිළිතුර මොකක්ද කියලා
වටහා ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් ඉදිරිපත් කරන පිළිතුරු අසාර්ථකයි. ගෙදර ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, වැඩ කරන තැන ප්‍රශ්න, මේ සියල්ලටම ඉවසීමෙන් පිළිතුරු දීමේ හැකියාව, දරා ගැනීම. එහෙනම් ඉවසීම කියන්නේ තවත් වටිනාම සිතුවිලි පන්තිය. වටිනාම සිතුවිලි පන්තිය. ඊළඟට මෛත්‍රිය ලෝකේ තියෙන තවත් බලසම්පන්නම සිතුවිලි જાතියක්. මෛත්‍රිය. මෛත්‍රිය පුරුදු කරන්නේ කොහොමද? පෞලයේ පිළිබඳව, ඥාතීන් පිළිබඳව, හිතවතුන් පිළිබඳව තමයි මේ තරහ අපේ සිත්වල ඇති වෙන්නේ. දන්න කෙනෙක්, අඳුරන කෙනෙක්, ඇසුරු කළ කෙනෙක් පිළිබඳවයි ඕකෙන්නේ. ඇසුරු නොකළ කෙනෙක් ගැන ඕකෙන්නේ නැහැ. අක්කොච්චිමන්, අවදිමන්, අජිනිමන්, අහාසිමේ. මට මෙහෙම කිව්වා, මෙහෙම කළා, මෙහෙම කළා, මෙහෙම කළා කියලා මනෝමය විතර්ක පහළ වෙනවා. එහෙම නෙවෙන්නේ. බලන්නකො මට මෙහෙම කිව්වනේ. බලන්නකො මට මෙහෙම ආරංචි මෙහෙම කියලා තියෙනවා. මගේ උසස් වීම වැළක්වන්නේ. මගේ දෙපහැර ගත්තානේ. කියලා හිත ඇතුලේ විතර්ක පහළ වෙනවා. හිතේ ස්වභාවය තමයි විතර්ක කිරීම. දැන් මේවා විතර්ක කරනකොට ඊට පස්සේ මොකද්ද නිර්මාණය වෙන්නේ? මෛත්‍රියද තරහද? තරහ. විතර්ක කරලා විතර්ක කරලා පිළිකාවක් හදාගත්තා වගේ වැඩේ. තරහ කියන්නේ පිළිකාවක්. තරහ කියන්නේ පිළිකාවක්. ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද? කතා කරන්නේ කොහොමද? තරහට අනුවයි වැඩ කරන්නේ. ඔන්න පරාජය පටන් ගන්නවා දැන්. වැඩ කරන්නේ තරහට ගැලපෙන්න. ආන්න. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පරාද නොවන ජීවන ක්‍රමයක්. ඒකනේ. සම්බදානං ධම්මදානං ජිනාති. සබ්බං රසං ධම්ම රසෝ ජිනාති. සබ්බං රති ධම්ම රති ජිනාති. ජිනාති කියන්නේ දිනනවා කියන එක. දිනන පිළිවෙලක්, පරාද වෙන පිළිවෙලක් නෙවෙයි. එහෙනම් මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට කාර්යාලය, ආයතනෙ, පවුලේ, හිතවතුන්, ඥාතීන් එක්කලා ජීවත් වෙනකොට මට මෙහෙම කළා, මෙහෙම කිව්වා, මෙහෙම වුණා කියලා ඒව ගැන හිත හිතා තමාගේ හිතේ විතර්ක පහළ වෙනකොට ඔන්න තරහ පටන් ගන්නවා. මේ කියන තරහ හිතට හොඳ නෑ. පහළ වුණාට මොකද? මේ කියන තරහා ශරීරයටත් හොඳ නැහැ. මේ කියන තරහා සසරටත් හොඳ නැහැ. අවස්ථා තුනකටම ගැලපෙන්නේ නැහැ. දැන් ඇත්තෙන්ම කියනවනම් මේ ධර්ම සංකල්ප පිළිබඳව දැන් අලුතෙන් විවිධ පරිේෂණ කෙරෙමින් පවතින. මෛත්‍රිය පිළිබඳව මෛත්‍රිය ප්‍රගුණ කරන කෙනාට මෙන්න මේ ලෙඩ රෝග වැළඳෙන්නේ නැහැ කියලා දැන් ඔයාලා තියෙනවා. මෛත්‍රිය ප්‍රගුණ කරන කෙනාට. ඒකනේ මම කිව්වේ මෛත්‍රිය ප්‍රගුණ වෛරය ප්‍රගුණ කරනකොට තමන්ගේ හිතටත් අලාභයි ශරීරටත් අලාභයි. ඊළඟට මුහුණේ ස්වභාවය වෙනස් වෙනවා. මෛත්‍රණ මේ පින්නතුන් අහලා තියෙයි මෛත්‍රී ආනිසංස මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවානේ. කාරණා 10 අඳුවේ 11 කාරණා 11ක් තියෙනවා. ඉතින් හොඳ මිනිස්සු බලහපොරොත්තු වෙන හොඳම ප්‍රතිඵලණයකදී සුවසේ නින්ද යනවා. ඉතින් හොඳ ප්‍රතිඵලයක් නේ. සුවසේ නැගිටිනවා හොඳ ප්‍රතිඵලයක් නේ. සුව නින්දක් නැති වුණාම ඉතින් දොස්තර මහත්තයා හම්බෙන්න ගිහිල්ලා ටැබ්ලට් ටිකක් අරගෙන නිදා ගන්න හදනවානේ. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් තවත් අතුරු ආබාධ පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට තමන්ට වාසිදායක ක්‍රමනේ බුදුහාඳුරෝ මේ උගන්වන්නේ. හැබැයි මිනිස්සු හිතනවා ධර්මය අවාසිදායකයි කියලා. ඒ එහෙම හිතන්නේ
ධර්මය ගැන හරියට දන්නේ නැති නිසා. ධර්මය ගැන දන්නේ. මනුස්සානම් ප්‍රියෝ හෝති. මිනිස්සුන්ට ප්‍රිය වෙනවා. ඉතින් කවුරුත් කැමති නේ මිනිස්සුන්ට ප්‍රියමනාපය. කවුද අකමැති වුණොත්? යක්කු පෙරේතයෝ තමයි ප්‍රියමනාප වෙන්න කැමති නැත්තේ. මිනිස්සු කවුරුත් කැමති. ඒකනේ හොඳට අඳිනවා, හොඳට ඔළුව පීරනවා. ඒ ඔක්කොම කරන්නේ ප්‍රියමනාප වෙන්න. අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවලු. ඒගොල්ලන්ගෙන් එන්න තියෙන සම්බාධ මොකවත් එන්නේ නැහැ. මෛත්‍රිය නිසා. ඒ විතරක් නෙමෙයි, දෙවියන්ටත් ප්‍රිය වෙනවා. ඒගොල්ලොත් කැමති මෛත්‍රී සිතුවිලි පුරුදු කරන කෙනා. මූණේ පෙනුම වෙනස් වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. මූණේ පෙනුම වෙනස් වෙනවා. මීට කලකට පෙර මේ ඕස්ට්‍රේලියාවේ පත්තරයක පළ වුණා දැන්වීම. රූපලාවන්‍ය මධ්‍යස්ථානයක් පිළිබඳව. ඒ රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ කරවන්නේ මුස්ලිම් නෝන කෙනෙක්. ඉතින් මේකට ගියා මූණ ලස්සන කරගන්න කැමති අය. ගියපුවාම මොනවද ප්‍රතිකාර? කිසිම ගැල්වීමක් මොකවත් නැහැ. ඖෂධ නැහැ, භාවිතයක් නැහැ. බොහොම ලස්සන ශාලාවක් තියෙනවා. ශාලාවේදී හැමෝටම මෛත්‍රී වඩන්න පුරුදු කරන්න. ඔබ තමයි ප්‍රතිකාර. ඔබ තමයි ප්‍රතිකාර. බෙහෙත් වලට විය දන්නේ නැහැ. බෙහෙත් ගැනීම නිසා තිබිච්ච ලස්සන ඉවර වෙන්නේ නැහැ. සල්ලි පර්ස් එකක් පරිස්සම් කරනවා. සිතුවිලි භාවිතා කිරීමේ එච්චර. ඊළඟට මේ මෛත්‍රියේ තියෙන ආනිසංස හැටියට පෙන්නනවා ගිනි වලින්, වසවිස වලින්, ආවුද වලින් විපත්ති වන්නේ නැහැ කියලා. දැන් මේව කියනකොට මේ පින්නතුන් කල්පනා කරා යෝකණං වෙන්නේ වේ අනිත් ඒවා වුණත්. පිහි එක පෙන්නතු වරීද? වසවිස වැඩ කරන්නේ නැතු වරීද? ගින්න පුළුස්සන් නැතු වරීද කියලා මේ පින්නතුන් කල්පනා කරා. නමුත් බණ පොතේ තියෙනවානේ නාස විසංවා. මතක නැහැ මතක දුර. සත්තං වා කමති. ඉවි වස විස වලින්, ගිනි වලින්, ආවුද වලින් හානි වෙන්නේ නැහැ. මොකද හිතන්නේ මේ ගැන? එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් ඇතන තියෙනවා. ඒ කිව්වේ වාසවිස, ගින්න, අවියායුද. ඒ භෞතික දේ පවා පාලනය කිරීමේ හැකියාවක් මෛත්‍රී සිතුවිලි වලට තියෙනවා. අපි හිතන්නේ භෞතික දේ පවා පාලනය කිරීමේ හැකියාවක් මෛත්‍රී සිතුවිලි වලට තියෙනවා. ඒකනේ බුදුහාමුදුරුවන්ට එල්ලේ බලලා පෙරලපු ගල අල්ලයට එන්න බැහැ. ඔබ අතරමඟ රැඳෙන්නේ වුණ නෙමෙයි. ඔබ අතරමඟ රැඳෙන්නේ වුණ නෙමෙයි. කෙලින්ම බුදුහාමුදුරන්ගේ ජීවිතේට ඉලක්ක කළේ. බලුවම ඒක ආවෙන්නේ නැහැ. ඉතින් ගින්නමකෝ ගලමකෝ. ගින්නමකෝ පිහියමකෝ. ඊළඟට ඕක තවදුරටත් වැටහෙන්න මම පොඩි නිසුන් කතාවක් කියන්නම්. ඇමරිකාවේ සැන්ටරෝසා කියන ප්‍රදේශයේ ගොවි පොළක් පවත්වගෙන ගියා ලූත බර්බෑන් කියන උද්භිද විදේ විශේෂඥ ගොවි පොළක්.
හැබැයි මෙයාගේ ගොවිපල හරි අමුතු එකක්. මෙයා මේ ගොවිපලේ තියෙන සියලුම පැලෑටි එක්කලා දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන ගියා, සිතුවිලි සම්බන්ධයක් පවත්වාගෙන ගියා. මේ හැම පැලෑටියකටම මෙයා කතා කරනවා. කතා කරලා පැලෑටියේ මුල් ස්වરૂපය වෙනස් කරනවා. සුවඳ නැති මල් දෙන ගහක් ළඟට ගිහිල්ලා කියනවා, මීට වඩා මේක සුවඳ කරලා දෙන්න මට කියලා. ඉන්නතුනත් අත්දා බලන්න, දැන් මේවයි සුවඳක් නෑ. ඊට පස්සේ කලක් යනකොට මේකෙන් සුවඳක් එන්න පටන් ගන්නවා. පුංචියට ගෙඩි හදන පැලෑටි ළඟට ගිහිල්ලා කියනවා, මීට වඩා ලොකු ගෙඩි මට හදලා දෙන්න කියලා. කාලයක් යනකොට ලොකු ගෙඩි මෙයා නිෂ්පාදනය කළා දෙනවා. පතොක් ගහක් ළඟට ගිහිල්ලා කිව්වා, කිසි දෙයකට බය වෙන්න එපා, සීළු ආරක්ෂාවට මං ඉන්නවා, ඔය කටු හලන්න කියලා කිව්වා. සීළු ආරක්ෂාවට මං ඉන්නවා, ඔය කටු හලන්න කියලා කිව්වා. මේක මාස දෙක තුනක් කළා. මෙන්න ඊට පස්සේ ගහ ඉදිරිච්ච කටු ඔක්කොම හැලෙනවා. මෙයා මේ වගේ විශාල මනෝමය සම්බන්ධයක් ඇතුව පැලෑටි වර්ග අලුතෙන් නිර්මාණය කරලා තියෙනවා 800ක් විතර. මෙයා පිළිබඳ විශාල පිළිගැනීමක් ඇමරිකාවේ ඇති වුණා. ඒ නිසා මෙයා නමින් ඒ රටේ තියෙන කැලිෆෝනියාවේ තියෙන අඩි 300ක් විතර උස ගස් තියෙන වනාන්තරයක් මෙයාගේ නමින් නම් කළා, ලූතර් බර්බෑන් අනුස්මරණ උද්‍යානය කියලා. පැලෑටි ලෝකෙට ඒ තරම් විශාල මෙහෙවරක් කළා නිසා. දවසක් දා මහ පොළොව කම්පා වුණා, භූමි කම්පාවක්. සෙන්ටරෝසා ගොවිපල තියෙන ප්‍රදේශයේ මේ භූමි කම්පාව වෙච්ච දවසේ මේ මහත්මයාගේ ගොවිපලේ කිසිම පැලෑටියකට හානියක් නොවන පරිදි අවට වටපිටාවට සිදුවිය හැකි සියලු විපත් සිද්ධ වුණා. මෙයාගේ කිසිම පැලෑටියකට හානියක් වෙලා නැහැ. දැන් මොකද හිතේ? ඒ කියන්නේ සෝබා දහමට අවබෝධයක් දැනීමක් නැද්ද? අපි හිතන්නේ ඒගොල්ලෝ ගොළුයි කියලා. ගොළු නෑ. ගිජ්ජකූට පර්වතයේ තිබුණු කළු ගල අපි හිතනවා ගොළු වස්තුවක් කියලා. නෑ, ගොළු නෑ. ගොළු නෑ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ දරසෑයට ගින්දර තියෙනවා. ගින්න සූදානම් නෑ පොළොස්සන්. අපි හිතනවා ගින්න ගොළු එකක් කියලා. හිතනවා ගින්න ගොළු එකක් කියලා. ඊළඟට 2004 අවුරුද්දේ ලංකාවට ආපු සුනාමිය එකම බුදු පිළිමයකටවත් හානියක් කළේ නැහැ. සරල කොන්ක්‍රීට් බදාම වලින් හදපු බුදු පිළිම මූදාන්තර තිබිච්ච එක. කිසිම දෙයකට හානියක් කළේ නැහැ. ඒ වුණාට පාලං, කොන්ක්‍රීට් පාලං, රේල් පීලින් නවාගෙන විනාශ කරගෙන මේක ගියේ. මේ සරල බුදු පිළිමයක්වත් හොල්ලන්නේ නැතුව. මොකද්ද හිතේ? නාසාග්ගිවා විසංවා සත්තංවා කමති. මෙත් සිතුවිලි වඩන කෙනාට ගින්නෙන් වසවිස වලින් ආවදෝලින් විපත් වන්නේ නැහැ කියලා බුදුහාමුදුරුව වදාළේ ඇයි? අර සුභාදහමේ වස්තු ඒ තරම් මේ මනෝමය බලයත් එක්කලා යටත් වෙනවා. අර පුද්ගලයාගේ ගොවිපලේ කිසිම පැලෑටියකට හානියක් වෙන්න ඉඩ දුන්නේ නැහැ පොළොව කම්පා වෙච්ච දවසේ. සබඳහම අඳුනනවා මනෝමය බලය, මානසික ශක්තිය.
එහෙනම් ඔය ඔස්සේ කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන මේ පණිවිඩය මොනතරම් වැදගත්ද කියලා. මම මේ මතක් කරගෙන ගියේ මිනිසුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීමයි දහමින් කරන්නේ. ඒක මෙලොවටත් ගැලපෙනවා, පරලොවටත් ගැලපෙනවා, සසරටත් ගැලපෙනවා. ඒකනේ මෛත්‍රී සිතුවිලි වැඩිපුර වඩපු එක්කෙනා ඒ ධානවල පිහිටලා මරණයට පත් වුණොත් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. ඒ හිත නතර වෙන්නේ කොයි බ්‍රහ්ම ලෝකේ. මෙලොවටත් හොඳයි, ශරීරෙටත් හොඳයි, පරලොවටත් හොඳයි. මේ රහස දන්නේ ලෝතුරා බුදුන්. එනිසා තමයි මේවා කියලා දෙන්නේ. එහෙනම් චිත්තේන නීයති, සිත විසින් මේ සියල්ල කරගෙන යනු ලබයි. එනිසා දහමින් මිනිසුන්ගේ සිතුවිලිවල ප්‍රමිතිය ඉහළ නංවන. ඊළඟට අරකටම ගැලපෙන කතාවක්. ඇමරිකන් හමුදාව වියට්නාමේ ආක්‍රමණය කරලා දැඩි ලෙස මිනිස් ඝාතනය කරද්දී මොකද ඕනකම තිබුණේ? විශාල බෞද්ධ රටක්, 190කටත් වඩා වැඩි ප්‍රමාණයක් බෞද්ධයින් රටක්, ඒක විනාශ කරන්න වියට්නාම. නමුත් වියට්නාමේ හිටිය මිනිස්සුන්ගේ අදිෂ්ඨානශීලී බව නිසා ඇමරිකාවට ඒක කරන්න බැරි වුණා. මේකට විරෝධය පළ කරමින් ඇමරිකාවට ක්වාන්ඩක් කියන හාමුදුරුවෝ තමාගේ වාහනෙන් එළියට ඇදලා ගත්ත පෙට්‍රල් ගැලුමක් සේවත් කරගෙන ගින්දර තියාගන්න ජීවිතක්ෂයට පත් වෙනවා. හැබැයි ගින්නට බැරි වුණා උන්වහන්සේගේ හෘදේ වස්තුව පුළුස්සන්න. ඒක ඉතුරු වුණා. නාස අග්ගිවා විසංවා සත්තංවා කම. මොකද හිතෙන්නේ? ඒ හෘදේ වස්තුව තාමත් වටිනා වස්තුවක් හැටියට පරිස්සම් කරලා ආරම්භ කළේ. පෙට්‍රල් දාලා කින්දර තිබ්බා මේ ශරීරයේ තියෙන තෙල් නිසා ඉතාම ඉක්මනින් ගිලිගන්නවා. කාගෙන්වත් අවසර ඕනේ නැහැ. හැබැයි ක්වාන්ඩක් හාමුදුරන්ගේ හදවත පුළුස්සන්න නම් අවසරයක් ඕනේ. ඒ අවසරේ නැති නිසා ගිනි ගත්තේ නැහැ. එහෙනම් මේ කරුණු සැලකිල්ලට අරගෙන බලන්න. අපි මේ දීර්ඝ සංසාර ගමනක ඇවිල්ලා තියෙන. දැන් අපි මිනිස් ලෝකේ නවාතැන් අරගෙන ඉන්නවා. එහෙනම් මිනිස් ලෝකේ නවාතැන් ගත්ත අය හිතත් එක්කලා පවත්වන සම්බන්ධය කොහොම වෙන්න ඕන? ඒ සම්බන්ධය තමයි දහමින් පෝෂණය කිරීම, දහමින් සරුසාර කිරීම. ඒක තමයි විය යුත්තේ. ඉතින් මම හිතන්නේ දැන් රැ වෙලා. මේ බණ මීට වඩා වැඩිපුර දිග්ගැස්සුවොත් දැනටමත් පොඩි දායකයෝ තදබල නින්දක. ඉතින් වැඩිහිටි දායකයන්ටත් ඔය ටික තමයි අන්තිමට වෙන්නේ. ඒක හින්දා මේ ධර්මානුශාසනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. අපි පැහැදිලි කරන්නට මහන්සි ගත්තේ සීලයේ තියෙන වැදගත්කමත්, ඒ සඳහා මනසේ පෙළඹීමත්. සීලය පටන් ගන්නේ මනස තුලයි, වේරමණී වෙන්වීම තීරණය කරන්නේ හිතයි. වෙන්වීම තීරණය කරන්නේ හිතයි. කුමකින් වෙන්වීමද? මේ කාරණාවලින් වෙන් වී සිටීම. එහෙනම් සීලය පටන් ගන්නෙත් හිතේ. ඒකත් සිතුවිලි විශේෂයක්. සිතුවිලි විශේෂය. ඊළඟට අපි කිව්ව වටිනා සිතුවිලි වගා කිරීමට මේ හොඳම තැන තමයි මිනිස් ලෝකේ. එනිසා බුදුවරු මිනිස් ලෝකෙට වැඩම කළා මිනිසුන්ගේ මේ මානසික සංවර්ධනයට ඕන කරන අදහස් දීලා තියෙනවා කියලා. එහෙනම් එතෙන්දෙත් මතක් කළා කරුණාවන්තකම නැමැති සිතුවිලි, ඉවසීම නැමැති සිතුවිලි, මෛත්‍රිය නැමැති සිතුවිලි, තව විශාල ප්‍රමාණයක සිතුවිලි තියෙනවා. දානය කියන්නේ සිතුවිලි, ප්‍රඥාව කියන්නේ සිතුවිලි, උපේක්ෂාව කියන්නේ සිතුවිලි. මේ වගේ තව ගාක් තියෙන සිතුවිලි වර්ග වගා කරා. හරියට හොඳ ඉඩමක් වගා කරනවා වගේ වැඩ.
විවිධ සාරවත් පැලෑටි වලින් ඉදම වගා කරනවා වගේ වැඩ. ඉතින් ඒ වෙනුවෙන් තමන්ගේ ව්‍යාපාරික කටයුතු, රැකී රක්ෂා කටයුතු වලට බොහොම දිරිමත්ව, බොහොම ශක්තිමත්ව, අදිෂ්ඨානශීලීව මූණ දෙන අතර මේ වගාවත් කරන්න ඕන. විලෙන්දාන් කරන අය බොහොම ශක්තිමත් ඒවා කරන්න යන්න ඕනේ. රජයේ සේවය කරන අය බොහොම ශක්තිමත් ඒවා කරන්න ඕනේ. මොකද මේ ලෝකේ මේ ජීවිතේ පවත්වන්න බෑ. මේ ජීවිතේ පවත්වන්න ඕනේ. ඒවා ශක්තිමත් කරන ගමන් එනම් මේකත් ශක්තිමත් කරන මනස. මේ කවුරුත් දන්නවා මාතර හරිශ්චන්ද්‍ර කර්මාන්ත ආයතනය. මේක ඕන තැනක බය නැතුව කිව යුතු කියන්න ඕන කතන්දරයක්. බොහොම ධාර්මික විදියට ව්‍යාපාර කළ කෙනෙක්. බොහොම ධාර්මික විදියට. හැබැයි තමන්ගේ ව්‍යාපාරේ වැටිලා නැහැ. ලාභ අඩු වෙලා නැහැ. එක නිදසුනක් කියන්න ඕන. ඒ කර්මාන්ත ආයතනයේ නෝට්ස් නිෂ්පාදනය කළා. ඉතින් මේ ප්‍රධාන මහත්තයා හරිශ්චන්ද්‍ර මහත්තයා බැලුවා මෙයා අවරණ මේ පැකට් වල තියෙනවා මේකට මේ පින්තූරය ඇඳලා තියෙනවා මේකට බිත්තර මිශ්‍ර වෙන විදිහට දාලා. ඉතින් එතකොටනේ මේ ඉල්ලුම වැඩි වෙන්නේ. පස්සේ මේකේ නිෂ්පාදනයේ බාර එක්කෙනාට කතා කරලා අහනවා මේ නූල්ස් වලට අපි දානවද බිත්තර? එහෙම නැහැ කියලා. එහෙනම් මේකේ ඇඳලා තියෙන දාලා තියෙනවා. නෑ ඉතින් එතකොටනේ සර් මේක ඉල්ලුමක් කියන්නේ කියලා කිව්වා. මේ ආයතන ප්‍රධානියා බලන්න කොච්චර දහමත් එක්කලා එකට තීරණ ගන්නවද? ඒක වා පාරිභෝගික ජනතාව රවට්ටලා මේ ව්‍යාපාර අපි කරන්න ඕනේ නැහැ. අපි මේකට බිත්තර දානවා නම් විතරක් දාන බව පෙන්නනවා. දාන්නේ නැත්තම් මේක කරන්න එපා. ඒක තමයි මේ පෙට්ටි ටික මුද්‍රණය කරපු ඔක්කොම පුළුස්සල දාන එක. දැන් එහෙම තීරණයක් ගත්ත කියලා හරිශ්චන්ද්‍ර ව්‍යාපාරේ වැටුණා නෑ, වැටුණා නෑ. එනිසා ව්‍යාපාර කරන්න ඕන, කර්මාන්ත කරන්න ඕන, ඔක්කොම කරන්න ඕන. ආර්ථිකයේ හොඳට හදන්න ඕන. ඒ අතර මේකත් අපි හොඳට හදන්න ඕන. ඒ තමයි හිත. අන්න අපි දෙපැත්තම සරුසාර කළා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නෙත් අපිට එහෙමයි. ද්විචක්කුම් පනසේවේත. උන්වහන්සේ උපමාවට ගන්න ඇස් දෙක. එක ඇහක් තියෙන එක්කෙනා ආශ්‍රය ගන්න එපයි කියලා කියනවා. කවුද එක ඇහක් තියෙන එක්කෙනා කිව්වේ? එයාට පේන්නේ කො පරලෝ විතරයි, එහෙම නැත්නම් මෙලෝ විතරයි. එක ඇහේ තියෙන. මෙලෝ දිනුව විතරයි සලකන්නේ එක්කෙනෙක්. අනිත එක්කෙනා පරලෝ දිනුව විතර. ඒක හරියන්නේ නැහැ. බුදුහාඳුර පෙන්නනවා එහෙමයි ඇසුරට ගන්න එපා කියලා. සේවේත කියන්නේ ආශ්‍රය කරනවා කියන එක. විචක්කුම් පන සේවේත. ඇස් දෙකම තියෙන එක්කෙනා සේවනය කරන කවුද? මෙලව දිනුවත් සරසාගෙන පරලොව දිනුවත් සරසාගෙන වැඩ කරන එක. උභය ලෝක විජයාය සම්බත්තුති. උභය ලෝක කියන්නේ ලෝක දෙකේම ජයග්‍රහණය සඳහා වැඩ කරන එක. දහම මඟ පෙන්වන්නේ ඒකට. ඉතින් මේ මඟ ගමන් කරමින් ජීවිත වාසනාවන්ත කරගෙන අවසානයේ උතුම් වූ නිවනින් සැනසීම ලබමු කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ඉතින් පින්කමේ විශේෂ අරමුණ තියෙනවා. එහෙනම් පිරිකර පූජ කරලා ඉන්නද? මෙයා නිදාගත්තේ නැහැ.
දවසේ අපේ ආසිරි පෙරේරා මහත්මාගේ නෝනා මහත්මියගේ නිවසේ කෙටි වේලාවකට ධර්මශාලා බවට පත් වුණා. ඉතින් ඊළඟට මම මතක් කරන්න ඕන නුදුරු අනාගතයේදී ලෝකේ බලගත් රටවල් තීරණය කරනවා අපේ මේ ඉපැරණි ආචාර ධර්ම අපිට දහමෙන් උරුම වෙච්ච ආකල්ප නුදුරු අනාගතයේදී ඒ රටවල් තහවුරු කරන්න මහන්සි ගන්නේ. මොකද දැන් ඒගොල්ලෝ දුවල හෙම්බත් වෙලා තියෙනවා. දුවල හෙම්බත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටවල් වලට වඩා ඒ රටවල් ප්‍රශ්නවලට පිළිතුරු නිතරම ගවේෂණය කරමින් ඉන්නවා. සමාජ ප්‍රශ්නවලට පිළිතුරු. එහෙම ගවේෂණය කරමින් ඉන්නකොට ඒගොල්ලන්ට මේ ශාස්ත්‍රූවරුන්ගේ මඟ පෙන්වීම බැහැර කරන්න බෑ. මට කියවන්න හම්බුණා දවසක් ඒක පරිවර්තනය කරලා තිබුණු පොතක තිබිච්ච විස්තරයක්. ලෝක ප්‍රකට සංගරාවක් තියෙනුනේ නිවුස් වීක් සංගරාවක්. ඒක එක කලාපයක් සම්පූර්ණයෙන්ම වෙන් කරලා තිබුණේ අනිත්‍යයට සමාව දීම සඳහා. ඉතින් නිර්දේශ කරන්නේ මොකක්ද? අපි කියන කාන්ති පාරමිතාව සහ මෛත්‍රී පාරමිතාව. ඒක කාරණා කියලා අන්තිමට කියනවා බෞද්ධ දර්ශනයේ සඳහන් වන සහ හින්දු දර්ශනයේ සඳහන් වන මෛත්‍රිය හා ඉවසීම වර්ධනය කිරීම මේකට තියෙන හොඳම පිළිතුරයි කියලා. ඊළඟට දැනටම දුම්වැටි පිළිබඳව විරාමයක් තමන්න ලෝකෙටම ඕන කරලා තියෙනවා. අන්න අපි කියන වේරමණී. ඉතින් ඔබට පාලියේ වාක්‍ය හදන්න ඕනේ නැහැ. ඊළඟට නුදුරු අනාගතයේ ඒගොල්ලෝ ගේනවා අපි සමාදන් වන තුන්වෙනි ශික්ෂා පදය කාමේසු මිච්ඡාචාර. දැනටමත් නිල නොවන මට්ටමින් කියන ලෝක ඒඩ්ස් දිනේ දවසට මේක නිල නොවන මට්ටමින් කියන මතු අනාගතයේදී මේක නිල වශයෙන්ම කියන. දැනටමත් භාවනාව පිළිබඳව විශාල ජනමතයක් ලෝකෙ හැදීගෙන එනවා. බිල් ක්ලින්ටන් මහත්මයා දවසක් මාධ්‍ය කඩුවෙකු සමග කරපු ඉන්ටර්වයු එකදී එයයි අහන ප්‍රශ්න වලට දෙන උත්තරේ තමයි කොහොමද මෙච්චර වයසට ගිහිල්ලා මෙහෙම බොහොම සන්තෝෂයෙන් බොහොම පැහැබරව ඉන්නේ කොහොමද කියලා දෙන මේකට උත්තරේ තමයි මම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකින් භාවනාව ඉගෙන ගත්තා. මම දැන් භාවනාව මෙච්චර ප්‍රමාණයක් පුහුණු කරනවා. ඊළඟට මම 80%ක්ම දැන් නිර්මාංශයි. මට දැන් බයිපාස් 3ක් කරලා තියෙනවා. මම හිතනවා මේකේ රහස ඒක තමයි. මම 100%ක්ම නිර්මාංශ වෙන්න බලාපොරොත්තු වෙන නුදුරු අනාගතේ. වේරමණී තමා ළඟ තියෙන අනිසි පුරුදු කපා දෙමින් මම දැක්ක පත්තරයක තියෙනවා මතන ගාන හරිද මන් දන්නේ චීනේ කෝටි 5ක් නිර්මාංශ ප්‍රතිපදාවට ඇවිල්ලා. දැන් අපිට කාලයක් දොස්තර මහතුරු කිව්වේ ඕක නැතුව බෑ කියලා. මම කියන්නේ ඒක කරන්න කියන එකවත් නොකරන්න කියන එකවත් නෙවෙයි. මම කියන්නේ ලෝකේ තියෙන නැඹුරුව තේරුම් ගන්න.
එක කෝටි 5ක් නැත්නම් කෝටි 50ක් නිර්මාංශ ප්‍රතිපත්තියට ඇවිල්ලා චීනේ. නිසා සමාජ අර්බුද වැඩි වෙන්න ශ්‍රී ලංකාව හැර ලෝකෙ දිනන අනිත් රටවල් හොයනවා පිළිතුරු. ශ්‍රී ලංකාව යන්නේ නැහැ. අතිපණ්ඩිතයනේ ඔක්කොම අතිපණ්ඩිතය. ඔක්කොම දන්නේ නැහැ. ඒකන්ද උත්තර හොයන්න ඕනේ නැහැ. අරගොල්ල එහෙම නෙමෙයි. නිතරම පිළිතුරු ගවේෂණය කරන මේක විසඳන්නේ කොහොමද? ඊළඟ නොදුරු අනාගතේ එනවා සුරාව පිළිබඳව. දැම්ම නෙමෙයි අකල්ය. හොඳටම වදින්න එපාය. එහෙම ලා දක්වා වදින්න ඕනේ. එතකොට තමයි පිළිතුරු හොයන්න ඉදිරිපත් වෙන්නේ. එහෙනම් ඒ දක්වා මේ දර්ශනේ රැකගෙන තමනුත් ප්‍රයෝජනේ අරගෙන ඉඳී මේ වගකීම තියෙන්නේ බෞද්ධයන්ට. ඔය බිල් ක්ලින්ටන් මහත්මයාගේ ළමයෙක් ඉගෙන ගන්නවා ලන්ඩන් වල. ඒ ළමයා බලන්න ආපු දවසේ හීත්‍රෝ ගුවන්තොටුපළින් ආපහු ඇමරිකාවට යන ගමන. අපේ දායක මහත්තයෙක් ඒ ගුවන්තොටුපළේ වැඩ කරනවා. ඉතින් මේ මුණගැහිච්ච කාලේ වෙනකොට ඔය බින් ලාඩන්ගේ මහා භීතියක් රට පුරා ලෝකෙ පුරා ගියපු කාලේ. ඉතින් ඒ මහත්තයා මට කිව්වා මෙයා දැක්ක හැටි මම කෙලින්ම කිව්වයි කිව්වා මම මුස්ලිම් කාර්යයක් කියලා හිතුවොත් මට මහා සෞතුවක්. ඒ නිසා මම කිව්වයි කො ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් කියලා. එකපාරටම මම කිව්වා මම ශ්‍රී ලංකාවේ බෞද්ධයෙක් කියලා. ඉතින් කතා කරන්න කැමතුණා කියලා කිව්වා. බෞද්ධයෙක් කියලා කියනකොටම අහලා තියෙන මොකද්ද? දවසට කීයද කොච්චරලා භාවනා කරනවද? ඔබ තමයි අහලා තියෙන්නේ. ඉතින් ඒකෙන් පේනවා ලංකාවෙත් එක්තරා ප්‍රමාණික ආගමික මේකක් තියෙන නමුත් අර උපන්න සාතිකේ බෞද්ධකම නිසා මේ හරවද්දී ඇල් මෙරිච්ච ගතියක් පේනවා. හරවද්දී එක්තරා ප්‍රමාණික පිරිසක් අවදීන් පවතිනවා. එහෙනම් ලෝකේ මේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු මේ සම්බුද්ධ දේශනාවෙන්ම තමයි මතු කරගන්න වෙන්නේ. අපි එවැනි දහමක් ඇසුරු කරනවා කියන එක මතක තියාගන්න ඕනේ. දැනටමත් ලෝකේ බොහෝ රටවල් වල පාසල් වල පවා භාවනාව පටන් අරගෙන ඕස්ට්‍රේලියාවේ ට්‍රැෆික් පොලිසියෙන් රාළහාමිලාට භාවනාව අනිවාර්යයි. කොද වාහන එක්කල ගනුදෙනු කරනකොට දැඩි මානසික පීඩනයක් එනවා. දැනටම ලන්ඩන් වල මානසික නිරෝගීකම පිළිබඳව සංවිධානයේ වෛද්‍යවරුන්ගේ ඒගොල්ලෝ රජයට නිර්දේශ කළා මීට වසර කීපයකට ඉස්සෙල්ලා හැම ඉස්පිරිතාලෙකම බෞද්ධ භාවනා ක්‍රම පුරුදු කරන්න වෙනම ආයතන හදන්න කියලා. නිසා අපි නොදන්න විශාල ආගමික එළියක් උද්‍යෝගයක් ඉදිරි කාලේ ලෝකෙම අපිට දකින්න පුළුවන්කම ලැබෙයි. ඉතින් අපි ඒ වගේ උත්තරීතර ධාම ඇසුරු කරන අය ඒ ධාම ආරක්ෂා කරගෙන ආපු ජන කොටසක් අපි ලංකාවේ සිංහල බෞද්ධයෝ. හොඳයි එහෙනම් ඒ කාරණා ඉතින් තැම්පත් කරගෙන මේ වෙලාවේදී සිද්ධ කරගත්ත මේ වටිනා පුණ්‍ය ධර්මයේ සිතුවිලි පිරිසිදු කිරීමේ පුණ්‍ය ධර්මයේ මේකේ ශක්තිය සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජවරු අපට ආශිර්වාද කරන දිව්‍ය රාජවරු අපේ පිං අනුමෝදන් වන දිව්‍ය රාජවරු ශ්‍රී විෂ්ණු කතරගම සුමන සමන් දලදා බණ්ඩාර කළු බණ්ඩාර ගම්බාර විභීෂණ ආදී දිව්‍ය රාජවරු මේ පිං අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ යස ඉසුරු වැඩි දියුණු කර ගනිත්වා අපේ දියුණුවට රැකවරණයට ආශිර්වාද කරනු ලැබේවා. දෙවියන් පතන බෝධියකින් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා. ඒ වගේම තම තමා නමින් නැසීමේ පල්ලෝගිය සීලුම නෑහිත මිතුරන් මේ පින් අනුමෝදන් වෙත්වා සැපතින් සැපතට පැමිණෙත්වා දුකෙන් අත මිදේවා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියලා. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරගන්න සිදු කළ උදාර පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් උතුම් දළදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී මහා බෝධිධම රාජයන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන්
ආශිරී පෙරේරා මහත්මාටත් නෝනා මහත්මියටත් මේ රැස් වෙලා ඉන්න හැම දෙනාටමත් සියලු යහපත ශාන්තිය සැනසෙල්ල උදා වේවා. නිදුක් නිරෝග භාවයේ චිරජීවනයේ සැලසේවා. අපල උවදුරු නැති වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. පතන බෝධියකින් නිවනින් සැනසෙල්ල වේවා කියන සාසන. ඒ වගේම මේ අපේ ගමන සංවිධානය කළ අපේ සුනිල් චන්ද්‍ර කුමාර මහත්මයා ඇතුළු මේ ආනන්ද මහත්මයා ඇතුළු හැම දෙනාටම විශේෂයෙන්ම මේ පුණ්‍ය ධර්ම වල ශක්තියෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා කියලා සාර්ථකාර්ථනා කරමු. හොඳයි කවුරුත් එකට ගාථාව කියන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශස්සාති දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු වැඳගන්න කවුරුත්. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. Thank you.